मग सारु करना तन गतयु तुते भूमा नैन पहन दुवना सार प्रभागिर सार प्रभागिर सार प्रभागिर निधा सुंदर सुपत मिनिस्सु हटीर जीवत्तेंड कौरुत कैमती सतुटिंग इंड सहल्विंग इंड तृप्ति मत भावे एक याने मम ए वेडे हरियत करा मम सार्थक मिनिसेक मट ओन देयक जय गान्न पुलुवन मम अभियोग वलट भय नैति मनुस्सयेक अभियोग वलट अभियोग करन मिनिहेक मम बाधा वलट द बाधा इल्ल करन मिनिहेक एहेम कथा करन अय इन्नवा हैबै टिक देनाई एहेम हितन अय इन्नवा बहोम टिक देनाई हुंगक अय हितन्ने मेक करन्न नम बै मेक मेहेम वेन्ने नै අපිට එතන අවස්ථාවක් නැහැ මට බෑ මට මේක කරන්න මේ 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 දේවල් නැහැ ඒ නිසා මං ඔහේ ඉන්න ඕලාරිකව ඔහේ කකුල් දෙක වනවන කාට හරි බැන බැන ඉන්නෝ එහෙම නැතුව වෙනස් වෙලා නිදහස් මතධාරියෙක් හැටියට නිදහස් චින්තකයෙක් හැටියට ජීවිතය ගැන හිතන්න ඔබ කැමතිද पलने गीते पदपेल मूल पदपेल कुमारदास सपुतंत लियु आचार्य रोहन वीर सिंह संगीत वत्कल सुनील नेदिरी सिंह गयोगी यक रोस कुसुमक पिपी हरी महा नवम सुवंदक लसन वर्णयक वर्णित बाक पीनो सुहासक पैतुम गुनु एलाती नो जीविति अदापे खताव मानव संपत इलांगट व्यापार संवर्धने सह कलमना करनी तुलिंग कोहमद नायके तरुण व्यवसायिके निर्माणशैली मिनिहे गुण्णगिन मे गन कथा करन्नट मे पिलिबंदव श्रीलंकावे फलमु पेले उपदेशकवरेक अद पुहुनु करुवेक विश्वविद्यालय पद्धतिये सिट आयतनिक पद्धतिये दक्वा तमंगे देशन इदिरिपत् करन वीके जावर्धन महताट अपि आराधना करे सुबोदयसना कोबतुवाट एसेम वेवसा आइबोवन आइबोवन देन जावर्धन महता मे इस्सर मेहेम विषयान गन कथा कले नै ආයතනවල හිටිය පිරිස් කලමනාකරු ඔබතුමාට මතක ඇතිනේ මානව සම්පත් කලමනාකාර කෙනෙක් නැහැ මොකක්ද මේ වෙනස එතකොට මොකක්ද මේ මානව සම්පත් කලමනාකරුනේ කියලා ඔබිස්සතේ වසන්ත මහත්තයා මට ආරාධනා කිරීම ගැන උදේ පාන්දරම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් ඇහුවේ අපේ නොයික් වචන දානෝ පිරිස් පාලනය ගත්තත් මානව සම්පත් කලමනාකරණය ගත්තත් අපිට ගතට දැනෙන ඇඟට දැනෙන එකම දේ මේ මිනිස්සය කියන්නේ අපිට සම්පතක්. උනේ එදත් මේක දැනගෙන හිටියා මට පේන්නේ ඔක වචනෙට දාන්න අමතක වුණාද කියලා සැකයක් තියෙනවා වර්තමානයේ අද මේ පරිපාලන තන්ත්‍රයේ වෙන හැටියට සහ වර්තමානයේ ඉන්න පුද්ගලික හැටියට. ඔව්. කෙසේ වෙතත් වචනේ පැත්තකින් තිබ්බොත් ඉස්සරට වැඩි යම්කිසි පොඩි වෙනසක් වර්තමානයේ ඇති වෙලා තියෙනවා. ඉස්සර පිරිස් පාලනය කියලා අපි කළේ එයාට පරිපාලන මේ පැත්ත බල්ල පැමිණීම එයා වැඩට වෙලාවට ආවද යගෙන් කෙනෝ රාජකාරිය හරියට කළාද කියලා. ඔව් කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාවේ ටික ප්‍රමෙන්. වැඩ කළා තියෙනවද මේ මනුස්සයා? හරියට හරි. එහෙම බැලුවා. දඬුවනොත් දෙනවා. දඬුවනොත් දෙනවා. දැන් මෙහෙම හිටපු චරිතය එකපාරට ලෝකේ වෙනස් වීමත් එක්ක සමහර රටවල් අපිට වෙන ජනගහන වර්ධනය අඩුවීම තිබුණා. සමහර රටවල් මිනිසුන්ගේ උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන් කියලා මේක සම්පතක් කියන එක පොඩි වැටහීමක් එන්න ගත්තා අධ්‍යාපනය සහ මේ මිනිසුන්ගේ ක්‍රියේටිව්නස් එකත් එක්ක ඒගොල්ලන්ගේ ඇතිවෙච්ච ආකල්පමය වෙනසත් එක්ක වෙනස්කම් කරනකොට මේක අතිශය ලොකු සම්පතක් පේන ගත්තා. මානව සම්පත. එතකොට කෙලින්ම මේ මානව කියන එක අපි සම්පතක් හැටියට නම් කරන්න ගත්තා. එතකොට මේ සම්පත රැක ගන්න ඕන. संपत मोटिवेट करोने संपत दीवन करोने एक उपरी प्रयोजन इतना मेक करा कलमना करवश्य ओनमदे वसंत महत्या रखिल कलमना करने मत अभी अरे कलमना करने को तभी सार्थक है कलमना करने कोहेदा सार्थक नेते इतना असार्थक है
ඒක ඔබතුමත් දන්නව මමත් දන්න මේ කාගෙන ශ්‍රාවකයෝ දන්න දේ. එතකොට අපි ගත්තාම මේ මානව සම්පත කියන එක සම්පතක් හෙට ගත්තාම අපි කොහොමද ආයතනයකට මේක උපරිම තලයට මේ මානව සම්පතෙන් ප්‍රයෝජන ගන්න එක. දැන් මේක ආපු වෙලාව වසන්ත මාත්මය මම ලස්සන අර්ථකථනයක් දෙන්න. හොඳයි. මේ අර්ථකථනේ එක්තරා අවස්ථාවක අහගෙන ඉන්න කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අධ්‍යනාංශයේ ප්‍රධානියා අපේ මම අපේ ආචාර්ය ප්‍රධානතුමා අහගෙන ඉන්නවා මට හදිස්සිය නමටක් ගාලා අමතකුණා. එතකොට එතුමා අහගෙන ඉඳලා මම අර්ථකථනය දෙනවා එච්.ආර්. කියන එක මොකද්ද කියලා. මම ගොඩක් දේශන පවත්වලා තියෙනවා, ඉගෙන ගත්ත ළමයි ඉන්නවා, මගේ අරිත ට්‍රේන් වෙච්ච කට්ටිය ඉන්නවා. මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ ඉගෙන ගන්න පස්සේ ඔයගොල්ලන්ට මොකද මේ එච්.ආර්. කියලා තේරෙන්නේ. එතකොට ලොකු ඩෙෆිනිෂන් එකක් දෙනවා ඉංග්‍රීසියෙන් කියන ලොකු අර්ථ දැක්වීමක් කියනවා මානව සම්පත කියලා. මේක බොහොම පොතේ වචන කියනවා. වසන්ත මහත්තයා මට කවුරුර ඇහුවොත් මම කියන්නේ හදවත රත්තරන් සහ හදවත රිදෙන. සර් ජෝතිමාල් මහත්තයර කියලා. ඔව් ජෝතිමාල්. මොකද හදවත රත්තරන් කියන්නේ හදවත රත්තරන් නම් මිනිස්සු ගැන හිතනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා concern for people. හදවත රිදෙනවා නම් care for people. concern තියෙනවා නම් මේ මිනිස්සුව හොඳට motivate කරලා ඒ මිනිස්සට අවශ්‍ය training එක දීලා ඒ මිනිස්සයාගේ අනාගතය හදන්න තමන් සූදානම් වෙනවා. ඕක තමයි HRD human resource development. ඒ කියන්නේ මානව සම්පත් සංවර්ධන එක. දැන් අනිත් පැත්තෙන් කියනවා හදවත රිදෙනවා. වැරදි වැඩ කරනකොට වෙලාවට වැටෙන්නේ නැතුනට විනය නැති වෙනකොට අපි කියා කරනවා ආදරේ. අම්මා අපිට මතක ගහපු පාර. මම ඔබතුමාට බාධා කරනවා. හදවත රිදෙනවා කියන කෑල්ලේදී ලංකාවේ මේ ළඟදී සම්මානිත වෙච්ච හොඳම ආයතන පවත්වාගෙන යන කීප දෙනෙකු මේ ළඟදී සම්මාන ලැබුවා ජනාධිපතිතුමා අතින්. ඉස්සරහට තේ සම්මාන ලැබෙනවා හොඳම මුදල් පරිපාලනය ආයතන පරිපාලන කාර්යක්ෂමතාව අගමැති කාර්යාලයත් එතන තියෙනවා අගමැති කාර්යාලේ. මේ ආයතන ප්‍රධානියා මට කියන වසන්ත මගේ කාර්යාලයේ තියෙන්නේ මගේ ඇමතිතුමාගේවත් රටේ ජනාධිපතිතුමාගේ ඡායරූප නෙමෙයි. එතුමාලා ඒව බලාපොරොත්තු වෙන්නේ නැත්නේ. මගේ කාර්යාලයේ මගේ මේසේ ඉස්සරහා මගේ දරුවෝ ටිකගේ බිරිඳගේ ඡායරූපයක් තියෙනවා. මංගා මේක යකාගේ වැඩක් නෙමෙයි. වාගේ ඔෆිස් එකේ මොකටද දේව තියන්නේ? නෑ. ඒ හැම වෙලේම මට හොරකම් කරන්න හිතෙන්නේ නෑ. මම හොරකම් කළා කරන්නේ අර දරුවන් සහ බිරිඳව නඩත්තු කරන එක, ඒගොල්ලන්ව පිටරට යවන එක, ඕස්ට්‍රේලියාවට උගන්වන්න යවන එක, දෝ ඇමරිකාවට යවන එක, නෝනාට හොඳ මේ සුප්‍රකට හොඳ නම් තියෙන වාහනයක් කරන් දෙන එක. මට අර දරුවෝ සහ බිරිඳ දකිනකොට හිතෙනවා මං හොරකම් කරොත් මේ මේගොල්ලන්ට කවදා හරි කියාවි ඔබේ මහත්තයා හොරෙක්. දුවට කියාවි ඔබ ඇමරිකාවේ ඉගෙන ගත්තත් ඔබේ තාත්තා හොරා. පුතාට ගියාම ඕස්ට්‍රේලියාවේ ගියේ තාත්තගේ හොර සල්ලි වලින්. අච්චරයි මං කියන්නේ. හරි. එතකොට ඔබතුමා හරියට ආව ඕක තමයි අපේ සමාජය අද නැති වෙලා තියෙන්නේ. මේ මේ හදවත රිදෙන දේ තියෙනවා නම් අපි මිනිස්සු හරිපාරේ දානවා. ඉතින් මේක කල්මනා මේ හදවත රිදෙන සහ හදවත රත්තරන් තියෙනවා නම් මිනිස්සුෙකුට එච්.ආර්. වල හැටියට ඉගෙනගත්ත දේවල් ඔය බාස්කට් දෙකට තමයි දාන්න තියෙන්නේ. ඉතින් අර විශ්වවිද්‍යාලයේ අපේ කතිකාචාර්යව ජයවර්ධන මහත්තයා මට අවසර දෙනවද මං කෝ බිහිලුවට මං කෝ පේටන්ට් රයිට් එක මට තියලා මගේ නම කියලා කියන්න කිව්වා. දැන් මම ගොඩක් අයට කියන්නේ අපි ඉගෙන ගන්නේ මම නිතරම කියන වසන්ත මහත්තයෝ අපි ඉගෙන ගන්නේ බ්‍රෑන්ඩ් නිව එන්ජින් එකක් ඩිස්මෙන්ටල් කරන්න එක ගලවන්න ඉගෙන ගන්න. මම මේක නිතරම කියන කෙනා. නමුත් සමාජයට ආවට පස්සේ එහෙම එන්ජින් නැහනේ. අපිට තියෙන වැඩ කරපු දුවපු. එතකොට අපි දැනගන්න ඕනේ ඒක ගලවන හැටි අර බාසුන්නේ දන්තට ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකත්වයේ අද වැදගත්. ඉගෙන ගන්න ගොඩක් කටට දැනුම ඕකේ දැනුමට අපි විශාල ගෞරවයක් තියෙන. හැබැයි දැනුම අපි අරගෙන ඒක යොදවලා මේ සමාජයට යමක් සෙතක් සාන්තියක් ක්‍රමයක් හදා. ඕක ප්‍රයිවට් ශාස්ත්‍රයේ වේවා ඕක ඔබතුමාල වගේ ඉන්න සර්විස් ඉන්ඩස්ට්‍රි රාජ්‍ය තාන්ත්‍රික වෙලා තියෙන්නේ මේ සිස්ටම් එකේ තියෙන පොඩි අවුලක් නිසා. අවංකව පිළිගන්න මේ යන ක්‍රමවේදයේ අවුල නිසා මේක ක්‍රියාත්මක කිරීම අඩුපාඩු තියෙනවා. නමුත් පිටරටක ගත්තොත් උදාහරණයකට මා රටවල් ගණනාවක ගිහිල්ලා මම අධ්‍යක්ෂින් තියෙන නිසා මම ඔබතුමාට කිය මේ මානව සම්පත් සංවර්ධනය අද හරියට පරිපාලනය කළොත් මේ මොළය කියන එක මම දන්නේ නැහැ මේක මේක මේකට මිනුම් දණ්ඩක් නැහැ මේක හිතන රටාව අපි හිතුවිල රටාවේ සීමාමයි නැති එකම චලනයක් තියෙන සජීවී වස්තුව. ඉතින් මේකෙන් උපරින් ප්‍රයෝජනය ගත්තොත් අපිට හිතන්න ඕනේ තැනට මේක ගෙනියන්න පුළුවන්. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට කෙටි උත්තරේ මම මෙතනින් මන් දුන්නා පරිස්පාලි පාරනේ මානව සම්පත් සම්පතරන අතර වෙනස. ඔය දැන් ওই මානව සම්පත ඊළඟට අපිට තියෙන සම්පත් මම උදාහරණයක් ගන්නම්කෝ. සාමාන්‍යයෙන් හිතන්නේ නැති උදාහරණ දෙකක් ගන්නම්කෝ. අපි හිතමු අපේ රටේ තේ දැල්ල තියෙනවා. ඔව්.
සුද්දා අපිට තේ ටික දීලා පාරවල් ටික හදලා රේල් පාර දාලා එයා යන්න යනවා. වැවිල්ල හදනවා. දැන් ජේම්ස් ටේලර් තමයි තේ වගාව ලංකාවට හඳුන්වලා දෙන්නේ 1935 ඉඳන් 1992 1835 ඉඳන් 1892 දක්වා කාලය තුල. හොඳ තේකොළ වැවෙනවා. ඔබතුමාවත් මමවත් බොහොම කලාතුරකින් තමයි හොඳ තේ කෝප්පයක් බොන්නේ. අනිවාර්යයෙන්. අපි බොන්නේ අර දණ්ඩයි අන්තිමට තියෙන තුන්වෙනි කොළේ දාලා හදන අර කළු තේ එක නැත්තම් ඩස්ට් එක නැත්තම් කසල තේ. මේ තේ ටික ඔක්කොම යන්නේ පිටරටට. හොඳට තේ වවන කට්ටියටවත් ඒකක් බොන්න වරම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් වැවිලි කරේ කම්කරුවෙක් ගත්තොත් අනේ බොන්නේ අර මඩ කහට එක. කහට කෝප්පෙ බීලා අකුරු කෑල්ලත් එක්ක නැත්තම් සීනි නැතුව රොටියක් කාලා වැඩට යනවා වත්ති. ඉන්දියාවේ කිරි ඉන්දියාවේ කිරි නිෂ්පාදනය බොහොම වෙනවා සහල් නිෂ්පාදනය බොහොම වෙනවා ඒ කිරි ටික ඉන්දියානුවට ලැබෙනවා ඉන්දියාවේ ජන ජීවිතේ වැඩියෙන්ම බැඳලා තියෙන දෙයක් තමයි කිරි ටික කිරි වීදුරක් බොන්න කිරි කාලක් බොන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා ඒතර අපිට එහෙම නොවෙන්නත් ඉන්දියානුව තුල මේක සමාජගත වෙන්නත් හේතුව මානව සම්පත් පැත්තෙන් වගේම මේ ස්වභාවික සම්පත් පැත්තෙන් කතා කරනකොට ඔබතුමා මොකද හිතන්නේ උපසම ආරේ දැන් අපේ රටේ තියෙන හොඳම මේ අපේ හිතුවිලි රටාවත් එක්ක මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේම රටේ දේ අපේම පරිභෝජනය සඳහා යොදා ගැනීමේදී අපේ මොකක්දෝ මලිකමක් තියෙනවා ඇත්ත කියන්නම් ඉන්දියාවයි අපි ගත්තොත් දැන් මේ පෞගේ කාලේ ක්‍රිකට් තරගාවලි තිබුණා අපි හුඟක් කිට්ටුම රට බලන්න ඉන්දියාවේ ගත්තොත් කාරණා දෙකක් ඔබතුමා බැලුවොත් මදුමති කියන ෆිල්ම් එකේ ඉඳලා මෑත කාලේ අපි අන්තිම ගම 1991 කියන වීරසාරා කියන ෆිල්ම් අපි ඒ දෙක අරගෙන බලන්න මුළු මනින්ම මේ චිත්‍රපටි කර්මාන්තය දිහා බැලුවාම දෙකක් ඒ මිනිසුන්ට අමතක වෙලා නැහැ එක මගේ රටේ ඉන්දියාව මගේ රට and මගේ ප්‍රධානිය මගේ අම්මා අම්මා මූලික වෙච්ච අම්මට තියෙන තැනත් අම්මා කියන්නේ මේ පවුලක් සමාජයක් ගොඩනගන චරිතය එතකොට ඒ අම්මා මූලික වෙච්ච අපෙත් ඔක තියෙනවා නේ මාතෘ පීතෘ මූලිකලා මාතෘ කේන්ද්‍රය වෙනවා නමුත් මේ 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 චිත්‍රපටය කියන්නේ කලාව ගත්තොත් මේ දෙකට පුදුම තැනක් දීලා තියෙනවා මම දන්නවා මේ මේ දීලා තියෙන තැන නිසා අපේ රටේ ඕක පොඩ්ඩක් අඩුයි දැන් එතකොට ඉස්සෙල්ලාම මම කිරිටික අපේ 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 කටියට බෙදලා අපි ඊට පස්සේ විදේශගත කරන්න ඕනේ අපිත් එක විඳිමින් තව කෙනෙකුට දෙන්න ඕනේ කියන සංකල්පය අපි මිස්සලා තියෙනවා අපි වෙන ජාතන මහත්තයා කිරිටික විකුණලා පිටිපැකට තේ සල්ලි ඔබට මට මම ඔකට හොඳ පැහැදිලි කිරීමක් කරා ඔය තේ කර්මාන්තේ අප නිසා මම හිතනවා මේ කාරණේත් මම ඔබට කියන්න ඕනේ කියලා අවාසනාවකට අපේ රටට විදේශ විනිමයන තුනක් තියෙනවා එකක් අපේ රට පිටරට ගිහිල්ලා වැඩ කරන එක අපි එක දැනට පොඩ්ඩක් පැත්තකින් තියෙනවා එකක් ඇඟලුම් කර්මාන්තේ දෙවෙනි එක මහත්මයා රවිල් තේ රවිල් දැන් අනාගතයට ඔය දෙකම කඩාගෙන වැහලා තියෙන. මම කාටවත් දේශපාලනික වශයෙන් කතා කරනවා නෙමෙයි ඔබතුමාට මරේ දේශපාලනයක් නෑ. නමුත් රට හදන්න සහ රටට ආගෙන ඉන්න මිනිස්සුන්ට යමක් අපි දිය යුතුයි. මොකක්ද උනේ? සමාජයේ පිළිගැනීම බලන්න. දැන් මම ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය අරගෙන ඔබතුමාට මිනිත්තුවක් අරගෙන කියන්නම්. හොඳයි. 1977 ඇඟලුම් කර්මාන්තේ ලංකාවට ආපු ගමන් මේ මහාන ගෑනු ළමයා. මම මේ පාලකයේ ලංකාවට ප්‍රධාන පාලකයෝ දෙන්න හම් වෙලා කියපු කතාව. අපි කිව්ව ජොකී මැෂින් ඔපරේටර් කෙනෙක්. ජොකී කියන්නේ මාත් බ්‍රෑන්ඩ් එකක්. නමම වැරදි. 40%ක් අපිට ආදායම ගේනකොට මේ ළමයාව ජොකී බට්ටෝ කියලා ගැහුවා ලේබල් එක. ඊළඟට හැදුව චිත්‍රපටයක් වැරදි කියන්න ඕනේ මේ සමාජ සම්මතයක් ඇති කරපු හැටි කරපු වරද. හැදුවා අනුරාධපුරයෙන් අරයෙන් ගැල්ලා මේ කටනායකට එනවා. ඊට පස්සේ මේ ළමයා වෙන වෘත්තියකට මං කෙලින්ම වචන කියන ගණිකා වෘත්තියකට යමුනා කියලා දැම්මා. ඒකට බොරදීප කුණ චිත්‍රපටියටත් සම්මාන හම්බු වෙනවා. නව කතාවක් ලිව්වා. කිසිම අම්ම කෙනෙක් කැමති නෑ තමන්ගේ පුතා මැෂින් ඔපරේටර් කෙනෙක් කසාද බඳිනවා. දැන් ටයි එකක් දාගෙන ඉන්න ප්‍රොඩක්ෂන් මැනේජර් ප්‍රොඩක්ෂන් එක්සිකියුටිව් කට බැංකු ලෝන් එකක් දෙනවා. මේ ළමයට ලෝන් එකක් දෙන්නේ නෑ. සමාජෙ පිළිගන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? මේ ළමයා කරන්නේ ටික කාලෙකදී මේක හම්බ කරගෙන. ඇහුවොත් ආයතනයේ නම කියන මිස රැකියාව කියන්නේ. දැන් අපි වගේ කෙනෙක් ගහුවත් අපි කියනවා මම මේකේ GM මම මේකේ කළමනාකාර අර ළමයට ඒ තනතුර අපේ රටේ හැදුවේ නැහැ ඒක පිළිගන්න සමාජ සම්මතය හැදුවේ නැහැ මේක ලැත්තනම විනාශ කළා මේ ඉන්දිකට්ට උඩපල්ලයා ගියොත් තමයි අපිට අර ආදායම පිටරටින් එන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ 360,000 කෙනා ෆැක්ටරිස් ටික වැහිගෙන මම හිටපු නිසා අවුරුදු 20 ගානක් විනාශ වෙලා යන ඒක පැත්තක්
දැන් මම මේ මේ ගොඩක් කන්සල්ටින් එහෙම නැත්නම් අපි උපදේශනය කරන නිසා මම ආයතනය කියන කම තියෙන ලංකාවේ ලොකුම තේ ව්‍යාපාර ආයතනත් එක්ක මම සම්බන්ධ ලොකුම තියෙන ප්‍රශ්නේ දැන් රීප්ලාන්ටින් අපව වවන්නේ නැහැ තේ දැල්ල කඩන්න කට්ටිය නැහැ දැන් ඒගොල්ලන්ගේ ජීවන රටාව බලලා ලෝකේ වෙනස් වෙනවා ලෝකේ වෙනස් වෙනවා අපිත් වෙනස් වෙනවානේ අපි එදා වගේ කොලාතු වෙනදගෙන හිටියේ නැහැ නේ අද එන්න එන්න වෙනස් වෙලා යහපත් දේ අරගෙන අයහපත් දේ අපි අහක් කරන්න ඕනේ ජීවිත දැන් බලන්න අර ජීවිත හරියට අරගෙන සමත් දුන්නේ නැහැ ඒ ළමයි ඔක්කොම දැන් අහක් වෙලා වෙන වෙන රැකියාවලට යනවා ඒගොල්ලෝ සැලොන් දාලා සමහර අය ඔය සුපර්මාකට්වල වැඩ වැරදි පැතිවලට ගිහිල්ලා තව කට්ටියක් බස් හෝල්ට් එකක් ගානේ තියෙන ස්පා වල සහ ෆුඩ් කියා වල වැඩ කරනවා අර ළමයා මොකද කරන්නේ ඊට වැඩිය ලස්සනට ඇඳලා ඔබ කිව්වා වගේ 150000ක් ලක්ෂ දෙකක් අරගෙන හොයනවා ඒ වගේම සුපර් මාකට් සමාජයේ විනාශයක් කරනවා සුපර් මාකට් වලට ගිහිල්ලා එතකොට වෙන්නේ දැන් තේ දැල්ල කඩන්න කෙනෙක් කවුද ඉන්නේ තේ කර්මාන්තේ වැටෙනවා මං කියන වසන්ත මාත් මම මේක ප්‍රායෝගිකව දන්න නිසා ඇඟලුම් කර්මාන්තේට ඔක වෙන්නේ වෙලා ඉවරයි ඇඟලුම් කර්මාන්තේට ඔල්රෙඩි මේක සෑහෙන තුට වෙලා ඉවරයි එතකොට මේ ගැන මං සෑහෙන කතා කළා සෑහෙන රූපහිනී නාලිකාවල දේශන දුන්නා නමුත් ප්‍රතිඵලයක් නැහැ මොකද අපි සමාජ ඒගොල්ලන්ට දුන්නා නම් ගොවියට දෙනවා නම් දීවරයට දෙනවා නම් මේගොල්ලන්ට පොඩි පෙන්ෂන් ස්කීම් එකක් ක්‍රමවේදයක් අපේ රටේ හැදුවා නම් මේ තේදළු කරන එකට අවුරුදු ගාණක් අපිත් එක්ක හිටියා කියලා ඒ මිනිස්සුන්ට අනාගතයේ දැක්මක් තියෙනවා වයසට යනකොට මාව බලාගන්න ක්‍රමයක් තියෙනවා කියලා එතකොට යම් කිසි රෙකග්නිෂන් එකක් අපිට මේ සමාජයේ සම්මතයක් දුන්නා නම් වෙන ක්‍රම ඕක ජපානේ නැහැ ඕක චීනේ නැහැ ඉන්දියාවෙත් එහෙම නැහැ ඉන්දියාවේ අර ටික තමන්ගේ ජාතිය අතර සියලු ඉන්දීය සමස්ත ඉන්දියාව අතර බෙදිලා ඉතින් වසන්ත මහත්තයා මේ හිතන විදිය සහ කරපු විදිය වැරදි. ඔක තවදයක් වුණා. ඔක හිතාගෙන අනාගතයට ඔක නොවෙන්න මන් දන්නේ වැඩ කරනවාද කියලා. ඔව් තවදයක් ඔබතුමාගේ කතාවට මම තවදයක් එකතු කරනවා. දැන් හුඟක් අය ඔය රටවටේ යනකොට අපිට කියන දෙයක් තමයි ඔය කසලතේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අර තේ දණ්ඩයි තුන්වෙනි කොළේ එන ටික අරගෙන එමෙ නැත්තම් අර ස්ලීපින් කියන එක අතුගාල ගන්න මේ රොඩු ටික අරගෙන කසලතේ ටික අරගෙන මිනිස්සුන්ට දෙනවා. එහෙම නැත්තම් අර ඝන පත්‍රය නැත්තම් ලොකු මෝරපු පත්‍ර අරගෙන රසායනික දාලා ඔව් වෙනස් කළා මේවා කළු කළා සුවඳ කවලා වෙලද පොළට දානවා මොන ලංකාවේ තියෙන ස්පාදිනේ වෙලා තියෙන දේ දුරකටනත් අපි විවෘත කරනවා මේවා ගැන දන්නා ඉන්නෝ නම් කරුණාකරලා කතා කරන්න මේ වැඩසටහන් තුල දේශපාලනයක් නෑ අපිට පක්ෂ නෑ පාටක් නෑ අපිට ඕන මේ ලංකාව සුන්දර රටක් හැටියට ගොඩනගන්නට ඊට ජාතික මාධ්‍ය වශයෙන් කරන මෙහෙවර අන්නේ මෙහෙවර පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි කතා කරමින් ඉන්නේ අද මානව සම්පත ව්‍යාපාර සංවර්ධනයේ සහ කළමනාකරණයේ පිළිබඳව එහි උපදේශකවරයෙක් වන වීකේ ජයවර්ධන මහතා තමයි අප සමග සිටින්නේ. අපි ඊළඟ කොටසටත් යමු 8:22 වෙලාව මේ පුද්ගල සංවර්ධනය කොහොමද අපි පුද්ගලයෙකු තුළ තියෙන හැකියාවන් හඳුනගන්නේ? ඒ හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට ඔහුව ගේන්නේ. දැන් ඔබතුමා හොඳ පුහුණු කරුවෙක් නේ. ඔබතුමා ආයතන වලට ගිහිල්ලා මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරලා ඒ මිනිසුන්ගෙන් උපරිම කාර්යක්ෂමතාවක් ආයතනෙට ගන්න කටයුතු කරන කෙනෙක්. කොහොමද මේ පුද්ගලිකව අභ්‍යන්තරයේ සහ ඔහුගේ ඇවතුම් පැවතුම් කටයුතු වෙනස් කරලා ඔහුව සංවර්ධනය කරන්නේ? ඔව්. දැන් අපි සමහර වෙලාවට වසන්ත මහත්තයා ආයතනයකට ගියාම අපි ආයතනයක් හැටගත් ඔබතුමා ආයතනයක් හැටියටම ගත්තොත් ආයතන ක්‍රම දෙකක් තියෙනවා. අපි පුද්ගල සංවර්ධනය පුළුවන් කරන ඒගොල්ලන්ගේ දැනට තියෙන හැකියාව තියෙනවා. ඔව්. එතකොට අපි බලන්න ඕනේ එයාගෙන් අපි අනාගතයේ බලාපොරොත්තු වෙන මට්ටමට ගේන්න අපි එතකොට එයාව මොන ආකාරයකද පුහුණුවීම් මොන පුහුණුවීම්ද එයාට අවශ්‍ය? පුහුණුවීම් කොටස් දෙකකට බෙදලා වසන් දාපුවා. එකක් තාක්ෂණික පුර අපි කියන ටෙක්නිකල් ට්‍රේනින් කියලා. එහෙනම් දැන් ඔබතුමාලගේ ගත්තොත් ටෙක්නිකල් ලංශේ ට්‍රේනින් එකක් දෙන්න වෙලා තියෙනවා. මේ ඉස්සරහම ඉන්නේ ටෙක්නිකල්. ඔව්. එතකොට ඒගොල්ලන් ටෙක්නිකල් ට්‍රේනින් දෙනවා. අනිත් එක තියෙනවා සොෆ්ට් ස්කිල් කියලා කියන්නේ මේ අපේ තියෙන ගති ගුණ සහ අපේ අපේ ඇතිවිය යුතු අනිත් මේ ටෙක්නිකල් වලට අමතරව අපි වර්ධනය කළ යුතු ගුණාංග තියෙනවා. හිතවන විදිය, ක්‍රම විද්‍යානුකූලව හිතන විදිය, තමන්ගේ ගති පැවතුම්, තමන් අනිත් එක්කෙනෙක් තමන්ගේ යටකට්ටිය ඉහළට ගන්න, ඒ කියන්නේ අපි කැරියර් පාත් එකක් හදන ඇති ට්‍රේනින් හදනදී මේ දෙක අපි අවබෝධ කරගන්න. මේක කරන්න අපි කරනවා ඉංග්‍රීසියෙන් කියන TNA කියලා, ට්‍රේනින් නීඩ් ඇනලිසිස්. TNA ට්‍රේනින් නීඩ් ඇනලිසිස්. ඒ කියන්නේ හැම කෙනාගේම මොන වගේ ට්‍රේනර් තෝරනද කියලා එක්තරා විද්‍යාත්මක ක්‍රමයකට දාලා එයත් එක්ක වෙනම සාකච්ඡාවක් කරනවා. එයාගේ ප්‍රධානියගෙන් අහනවා මොන වගේ ඒරියාස් තෝරට වර්ධනය කරන්න මෙයාගේ හිතෙන්නේ කියලා. මේ තරුණ කට්ටිය ගැන මම කතා කරා. වයසට ගිය කට්ටිය නමන්න කියනෝ නෙමෙයි අවුරුදු 50ට. අපිට අනාගතයට අවස තරුණ ජවය නම් ඒ කට්ටිය මේ ආකාරය අපි ට්‍රේනින් කරන්න කියලා ආයතනයේ ඒකට වියදම් කරන්න. ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක වියදමක් නෙමෙයි. ආයෝජනය මොකද ඒ එක්කෙනා ඒක පෙරලාපු ආයතනයට දෙනවා. මම උදාහරණයකට මාව මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ මම වැඩ කරන කාලේ මාව ට්‍රේන් කරා.
තවායතනෙන් මම ජපානෙට ගියා ලංකාවෙන් මට ජපානි ශිෂ්‍යත්වයක් දීලා මම ජපානෙට ගිහිල්ලා ආවා ඒ දැනුම මං ගන්න මේවා ඔක්කොම අපේ රට අද මම මේ කතා කරන්නේ එතනින් ගත්ත දැනුම රට දෙන ඒ කියන්නේ අපි ඒ ගත්ත දේ කොහේ හරි මේ රටේ රැඳෙනවා ආයතනෙ නැතත් මේක සමාජ සත්කාරයක් හැටර අපේ මිනිස්සු හරියට ට්‍රේන් කළොත් හරිය තැනට එනවා හොඳයි පැය ගානක වැඩක් මේ අපිට පැයෙන් කරන්න වෙන්නේ වීකේ ජාවර්ධන මහත්තයා වීකේ ජාවර්ධන මහත්තයා මේ දැන් डी हॉप किया ना आर्थिक विश्लेषक या तमें में क्रेडिट कार्ड का लोकेट हांडुला दीला खाता करने होगा ओहो क्या ना उपदान नहीं थी लगर मेन में किया ना नांटिका तब तुम्हें अनिवार्य में दान नहीं ये तमें रॉबिन शर्मा पिलिप कॉटलर अरे इससे लगे हुआ मगर जेम्स टेल मेरे को लो तमें में लोके विनाश करने खाता कर पाए डॉक्टर जॉन हिबिन्स मेरे को लो किया ना मेरे को लो क्या ना मम किया वाला थी ना अब तुम्हारे वाके मंत्र जालिंग मिनिस्सु विनाश स्वेंड कहमती है भाई पारण देवल अत्थर इन्द कहमती है एक अन्य मिनिया हरी सांप्रदायिक व गतानुगतिकत्वें हितान्नी लोके देखल අපි ඒගොල්ලන්ට එවලෙම අපි ඉමීඩියට්ලි කරන අයියෝ කියලා එයාව ඉන්න තැනින් පොඩක් පල්ලෙහාට දාලා මානසිකව වටනවා කවදක්වත් ඒක ඒ ඔහුගේ ඉන්න රාමුව තුල ඔහු දකින රාමුව තුල ඔහුට පේන දේ අනුව ඔහු ජීවත් වෙනවා එතකොට එයාට ඒක එයාව නිකන් පහත් කරලා පල්ලෙහා කිරිලා නෙමෙයි කරන්න ඕනේ අපි ශාප් වෙන්න ඕනේ ඒක තමයි think out of the box කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමින් එහා ගිය සිතුවිලි ධාරාවකින් මේ පුද්දලට ලෝකය පෙන්වන්න ඕනේ දැන් ඔබතුමාටයි මටයි අපි දෙන්න දැන් ෆ්ලයිට් එක නැකලා යමු සිංගප්පූරුවට අපි කොලේ පොඩි කරලා බිම දාන්නේ නැහැ පාරේ ඉඳලා අත දාන්නේ නැහැ ටැක්සියට පාර හරහා පයින්නේ නැහැ පාර හරි පනින්නේ නැහැ ගුවන් තොටුපළේදී තමන්ගේ වාරේ එනකන් හිටගෙන ඉන්න අපූර්වට පොලිමේ පොලිමේ එතකොට ඒ විනය බස් එකට වගේ පොර කාලා එතකොට ඒ ලෝකේ දැකලා එකත් එක්ක එනකොට යාට පේනවා යම් කිසි වෙනසක් ඉතින් එහෙමම මිනිහා ලංකාවේ එකම කරන්නේ නැහැ නේද තමයි දැන් වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය පිළිබඳ ඒක ලොකු මාතෘකාවක් ඔබතුමා කියන්නේ ඒක මම හිතන්නේ ඔබතුමාටයි මටයි විශාල මාතෘකාවක් දවසක් කතා කරන්න බලන්න. නමුත් මම කියන්නේ ගතානුගතික ක්‍රම වෙනස් කරන්න ඕනේ නැත්නම් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් හිතට කියන්නේ ඒ වගේ වෙලාවට දැන් අන්තර්ජාලය තියෙනවා. අපිට ඉමීඩියට්ලි වීඩියෝස් කරන්න පුළුවන්. ලෝකෙ වෙන දේ ඉමීඩ් බලගෙන මේ දැනුම දැනුම මිනිසුන්ට දැනුම බෙදා දෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා දැනුම දෙන්න ප්‍රායෝගිකත්වයේ දෙන්න ඕනේ. වෙනසක් කරපු මිනිස්සු ගැන කියවන්න දෙන්න ඕනේ. වෙනසක් ඒ මිනිස්සු ඇති කරපු හැටි පෙන්වන චරිත කතා දෙන්න ඕනේ. අපි එදා ඉබ්‍රහම් ලින්කන් ගැන ඉගෙන ගත්තා. අපි මහත්මා ගාන්දි ගැන කතා කළා. අපි අපේ රටේ ධර්මපාලතුමා ගැන කතා කළා. අපි වලසිං හරිචන්දුතුමා, හෙන්රි ඕල්කට් තුමා ගැන කතා කළා. සින්දු ලියපු හාමුදුරුවරු ගැන කතා කළා. ඒ කතා කළා සත්‍ය මේ ළමයින්ට චරිත කතා. මම හුඟක් වෙලාවට මගේ මට තරුණ පුතෙක් ඉන්නවා. මම ඒ දවස්වල ගිහිල්ලා දුන්න කියවන්න දැන් ස්ටීව් ජොබ්ස් ගැන අපිට කියවන්න පුළුවන් ඊළඟට වර්ත කොටිම කියනවා නම් මේ පුංචි තැන ඉඳලා ආපු මිනිස්සු ගැන ගොඩක් කතාන්දර ආදීර් මොහමඩ් තුමා ගැන කී හැකි සිංගප්පූරුව ගැන ලී කුවන් යූ ලී කුවන් මේවා මේ වර්තමානයේ සාර්ථක චරිත සියටල් කියන රතු නායකයා ගැන කී හැකි ඕන කෙනෙක් ගැන කියත හැකි කියෙව්වට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් අපි පෙන්වන්න ඕනේ අධ්‍යාපනයේ පොඩි අවුලක් තියෙනවා වසන්ත මාත්‍යෝ ගත යුත්ත මේකෙන් මෙන්න මේ යාගේ චරිතෙන් මේ ගත යුත්ත තමයි ගන්න ඕනේ කියලා අපේ මිනිස්සුන්ට පෙන්වන්න. ඒක කස්ටමයිස් කරන්න නෙමෙයි තමන්ට ඕන විදියට සකස් කරගන්න කියලා දෙන්න ඕනේ. සමස්තය සංක්ෂිප්තයක් කරලා ඉදිරිපත් කරලා නැත. නැත. 1 2 තමන්ට ඕන හැටියට ඇඟට දාගෙන තමන් කොහොමද වෙන්නේ? දැන් මට ඇවිදින්න බෑ ලීකුවන්නි වගේ. නමුත් ලීකුවන්ගේ චරිතය හැටියට මම මේ වගේ තීරණ ගන්න ඕනේ කියලා මට ආවේණික කරන මගේ ගමන යන්න ඒ ක්‍රමය හදන්න. ඒක තමයි අර HRD Human Resource Development කියලා අපි කරන්න හදන්නේ. නායකයෝ පෙන්වන්නේ ඒකයි. හොඳයි. अभी दुराथन तीव्रत करना मुकदमे पमनवीन अभी इवन तीन देमो अभी त्वरदा तीरण करुणाकल स्वाधीन पेन्दी मतदारी අපි කියන මතේම අහන්න ඕනේ නිදහස් මත ජනතාව තුල තියෙනවා 2954 2975.0 අපේ දුරකථන අංක අයිබාන් සුබදසන කවුද මේ කතා කරන්නේ අයිබාන් සුබදසන කිතවත් මැදේශන ආදී වසන්තරෝන් මේ දුවා අයිබාන් අයිබාන් මම මෙන්න මාත්මයා මම වාදෙන් ජයන්ත මම මෙන්න කතා කරන ඉතාලම හොඳයි ඉතාලම හොඳයි මොකද මේ අපිට දැන් නැත්තේ මෙන්න මේකම තමයි කල්පනා කරන එක කියන්නේ ඉතින් ඒකින්ද මේ අපේ ජයවර්ධන මහතද මේ ජීවිත කල්පනා කරන ගැන පුද්ගල කල්පනා කරන ගැන මේ මිනිස් වර්ගයයට උපදේශය දුන්නේ කවුද
අපේක මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තමයි සිංහල වද සූත්‍රයෙන් ඉදිරි කිරීම පරබව සූත්‍රයෙන් පිරිහිම ගැන මංගල කරුණු ගැන මහා මංගල සූත්‍රයෙන් එතකොට මිනිහ බ්‍රාහ්මණයෙක් හෝ වසලෙක් වෙන්නේ කොහොමද කියලා වසල සූත්‍රයෙන් මෙන්න මේවේ මොනවද තියෙන්නේ ජීවිතය ගැන ජීවිතය අතුල අඩංගු යුතු දේ ගැන තියෙන ඔය වීරය එතකොට ධෛර්යය අවංකවම පිරිසිත එතකොට අප්‍රේෂත උත්සාහය එතකොට එහෙම එක ටාගට් එකේ බුදුහන්තු අපිට කියලා දෙන ජීවත් වීම නීත සැලස්ම බුදුහන්තු අපිට කියලා දුන්නා එන්නේ එහෙමනම් බුද්ධ දේශනාවල තමයි නීම මාන සම්පත් ट्रेनिंग කොයි පොත්පත් වලින් අවශ්‍ය වැඩක් නැහැ. ඒවේ තියෙන ඔක්කොම පන්සලේ තියෙන පල්ලි තියෙනවා. කටුව මේ අනිත් මුස්ලිම් දේවස්ථානෙත් තියෙනවා. මේ හැම ඇතුළෙම තියෙන මොකද්ද? ලයිෆ් මැනේජ්මන්ට් කියන එක. ඒක ඕක අපි කරන්න තියෙන නිසා තමයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අපි කල්පනා කරන එක ගැන මානව උපදේශන එක එක කොයි කම්පැනි වලට යන්න ඕනේ නැහැ. පොත් කියවන්න ඕනේත් නැහැ. අපිට දුන්නා එහෙන් නමදීවින් දුන්න ලංකාවට ඇවිල්ලා මීඳු ආමතුරු දුන්න මැනේජ්මන්ට් එක ලයිෆ් මැනේජ්මන්ට් කියන හියුමන් රිසෝර්සස් කොහොමද කරන්න කියලා ඩෙවලොප් කරන්න කියලා කොහොමද කියලා බුදුහාමුදුරු කියලා එහෙන් පණිවිඩය මෙහාට ආවා. ඔන්න ඔක තොල යනවා නම් මසන්තම හොඳයි. කොහොම ස්තුතියි ඔබේ අදහස් පැහැදිලි. මේ ජයවර්ධන මහත්මයා පිළිබඳව කතා කරද්දී මම එතුමත් එක්ක එකඟ වෙනවා. එතුමා කියපු දේ හරි. එතුමා කියන උත්සාහ කරේ මම දන්නවා වසන්ත මහත්මයා අද මං ආයතනයේ මම දැනට වර්තමානයේ මම දන්නවා එක සම්විජි සමූහ ව්‍යාපාරික සියාපාරයක් තියෙනවා සියබි ආයතනයේ මම දැනට සේවක. තනිකර බුදුදහම මූලික කරගත්ත සංකල්පය තුල වර්ධන වෙච්ච ආයතනය මම මේ ආයතනය මාකට් කරනවා නෙමෙයි. නමුත් මේ ආයතනය තුල මම දකිනවා වසන්ත මහත්මයෝ පැය භාගයක් වෙන් කරනවා ආගමට. අනිවාර්යෙන් පන්සිල් ගන්නවා. අම්මට ගාතාව කියලා වඳිනවා. තාත්තව මතක් කරනවා. ඊට පස්සේ ධර්මානුකූලව දේශනයක් දෙනවා එදා දවසේ දහම් සිතුවිල්ල. ඊට පස්සේ ආයතනයේ ප්‍රතිපත්තිය කියලා පටන් ගන්න. මේ ආයතනයේ ලොකු මානව සම්පත් දෙපාර්තමේන්තුවක් නැහැ. ලොකු account division එකක් නැහැ. ආචාර්යවරු මහාචාර්යවරු දේශනා කරනවා. නැහැ හැබැයි එක සේවකෙක් අස්සෙන්නේ නැහැ. එක තැනක හොරකමක් නැහැ. සේවකයා පුදුම ආදරේ. ආයතනයේ අවුරුදු 5යි 10යි වැඩිම සේවකයා තුන්දෙනේ පටන් ගත්තේ කද 40 අවුරුදු 42 කියලා 37 වෙනකොට ඒ සේවකයා එතන ඉන්නවා. මම මේක ගොඩක් ආයතන වල දකින්න. මම මේ වර්තමානයේ දැක්කේ ආයතනයක් කියන්නේ මම ආයතනේ සාධාරණීකරණේ. නම කිව්වේ නැත්තම් එකපාරට හිතන්නේ කොහෙද කියලා. එතකොට මේ සියල්ල රැකිලා තියෙන මේ බුදුදහමත් එක්ක බුදුදහමේ සංක්ෂිප්තය ගන්න ඕනේ. අපි වැරදි දේ සමහර දේවල් ලහක් කළා අපිට හරි දේ ගත්තොත් අසන්න මහත්මයා මේ මැදුම් පිළිවෙත සහ අර පරිමස්ම හිතන විදිය තව මිනිස්සුන්ට රෙස්පෙක්ට් කිරීම ඊළඟට යම් කිසි අරමුණක් සඳහා කටයුතු කිරීම අන්න රෙස්පෙක්ට් එක ටිකක් ඉතාල වැඩගත් පුද්ගලයෙකුට කොහොමද ගරු කරන්නේ අපි කතා කරමු මේ අනුග්‍රහක නිවේදන වලින් පස්සේ ගැන සබන් සහ කොලොන් සිද්ධාලේපන නිපයුම් මේ ඩෙංගු මර්ධන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී ඩෙංගු මදුරු කීටයන් බෝවන ප්‍රධාන පරිශ්‍ර වර්ගයක් ලෙස ඉදිකිරීම් පරිශ්‍ර හඳුනාගෙන ඇත. ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිතව මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන නිතිපතා පරීක්ෂා කොට ඉවත් කිරීම හා එසේ ඉවත් කළ නොහැකි ස්ථාන සඳහා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අනුමත කීටනාශකයක් යෙදීමට කටයුතු කරන්න. මේ සඳහා තොරතුරු ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගත හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඩෙංගු පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය මුලින්ම පැමිණිල්ල අයින් කරගන්න කියලා තාතර තර්ජනය කළා අපේ කඩේට කැඩුවා අපරාධයක වින්දිතේකට හෝ ඔහුට සම්බන්ධ යමෙකුට කෙනෙක් බලපෑම් කරයි නම් දැන් එයට බිය විය යුතු නැහැ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වැඩි විස්තර සඳහා දහන වේ අසුප ආමතන්න ඔබේ ජීවිතය වෙනුවෙන් මේ විනාඩිය කැප කරන්න වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුදුව මහතා වකුගඩු පරීක්ෂා කරගත යුතු වන්නේ කවර අයගේද සහ කෙලසකද යන්න හැමෝම අසන ප්‍රශ්නයක් ඔබ දියවැඩියාව හෝ අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකු නම් හෝ ඔබ වකුගඩු රෝග බහුල ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හෝ ඔබගේ පරම්පරාවේ ආවේනික වකුගඩු රෝග ඇතනම් හෝ ඔබ දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්නා රෝගී තත්වයකින්
ගැලෙන්නේ නම් හෝ ඔබට වගවඩු රෝගවල රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇතනම් හෝ ඔබගේ වයස අවුරුදු 30ට වඩා වැඩි නම් හෝ ඔබත් UFR මුත්‍රා පරීක්ෂණය සීරම් ක්‍රියටිනින් පරීක්ෂණය වගවඩු වල ස්කෑනින් පරීක්ෂණය සහ මුත්‍රා මයික්‍රෝ ඇල්බියුමින් පරීක්ෂණය කරගෙන ඔබගේ වකුගඩු නිරෝගී දැයි සැකහැර දැනගන්න. රකිමු වකුගඩු පනසිල් සෝය දෙවිමග එවිට සැලසේ. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් ඔබට සිතන්නට යමක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර. නිර්තදික මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග ඩෙංගු රෝගයේ වැඩිවීමේ අවදානමක් පවතී. ඔබවට පරිසරයේ ඇති ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන නිතිපතා සොයා බලා විනාශ කරන ලෙසත් අනුමත මදුරු විකාශක භාවිතයෙන් දිවා කාලයේ මදුරු දෂ්ටන වලින් වැළකීමටත් උණසෑදී ඇති විට පැරසිටමෝල් හැර වෙනත් වේදනානාශක භාවිතා නොකර දින දෙකකට වඩා උණ ඇතනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් කටයුතු කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඩෙංගු පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය ජන දිවි මඟ සරු කරන දැනගත යුතු තේබුමා නැන පහන් පොබුදු වනා සාර ප්‍රභාගිර අඩයි දිස්ස අද විලාවත් බොහොම වේගෙන් යනවා වගේ හැඟෙන්නේ වීකේ ජාවදන මහතා මැදිරියේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධනයේ කළමනාකරණය පිළිබඳ පුහුණු උපදේශකවරයෙක් මං කිව්වා වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථිකයෙක් ඒ වගේම පෞද්ගලික අංශේ මගේ නම් කියන්නේ නැහැ මොකද ආයතනිකව අපිට ඒ නම් සඳහන් කරන්න බෑ වැඩසටහනක් තුල ඒක අනවශ්‍ය ප්‍රචාරයක් බවට පත් වෙනවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සහ කළමනාකරණ ආයතනවල ඉහළම පෙළේ පුහුණු කරුවෙක් හා උපදේශකෙක් හැටියට කටයුතු කරනවා වීකේ ජාවදන මහතා දැන් මද්දුමගේ මහතා කතා කරනවා නුගේ ගුඩින් ආයිබන් සුබ දවසක් ආයිබන් සුබ දවසක් ඔබ දෙපළගෙම සාකච්ඡාව මම අසහගෙන ඉච්චේ වැදගත් මම අහන්න කැමති ඔබතුමා කිව්ව තේ ගැන මමත් තේ සම්බන්ධ සංඛ්‍යාව ගැන කටයුතු කරා ජනාධිපති කාර්යාලයේ ඉන්න කාලේ ඒ කාලේ රාජ්‍යාංශයේ තිබ්බේ මේ මාස් හෝල්ඩින් ගැන ඒකේ සබ්සිඩිය එකක් කරේ තමයි මගේ පුතා දැනටත් වැඩ කරන්නේ නැතුන් කියලා මම අහන්න කැමති ඔබතුමාලගෙන් මේ රාජ්‍යාංශයේ කරන කාලේ යම් යම් ව්‍යාපාර විශේෂයෙන් බලමුකෝ තේ ව්‍යාපාරයේ ඔය කියන තරම් දුර්වලකමකට දැන් තරම් පත්ුනේ නැහැ නේද හොඳ හොඳ තේ ඔබට බොන්න ලැබුණා නේද ඒ වගේ දැන් මම අහන්න කැමති එහෙමනම් ඇයි අපි පෞද්ගලිකාංශය පමණක්ම හොඳයි කියමින් මේ දැන් මේ සේවකයන් ඒ හරහා යොදවන්න බලන්නේ බොහොම ස්තුතියි හොඳයි අදහස මම මෙහෙම අහන්නම් ඔබතුමාගේ ප්‍රශ්නය ඇයි ජයවර්ධන මහත්තයා අපි හැමතිස්සෙම කියන්නේ ප්‍රයිවට් තැන හරි ෂෝක් යන්නකො ප්‍රයිවට් හොස්පිටල් එකට හරි ඉහළම පිළිගැනීමක් වැඩ ටික ලස්සනට කරලා දෙනවා බිල් එකත් එහෙම තමයි නමුත් සේවාව හොඳයි යන්නකො රජේ රෝහලකට වාහනේ නවත්තන්නවත් දෙන්නේ නැහැ නවත්තර පස්සේ ඇවිල්ලා ටක් 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 ගාලා විදුරුවට ගහලා කියනවා වාහනයක් තියෙන කෙනෙක් ගියොත් ඔතන නවත්තන්න බෑ ගණ්ඩාහකට දාන්න එළියට වාහනයක් නැති කෙනෙක් ගියොත් පයින් ඇවිදගෙන මොකටද ආවේ එතනම ප්‍රශ්න ඇති උත්තරේ ප්‍රශ්න තියෙනවානේ රජයේ අංශය අඩුපාඩුවක් තියෙනවානේ එකක් ඉස්සර හැම ආයතනම නෙමෙයි නෙමෙයි මම පොදු අපි වැඩි percentage එකක්නේ බලන්නේ රජයේ ආයතනේ වැඩදී කියනවා නෙමෙයි නමුත් රජයේ ආයතන වලට වැඩිය පෞද්ගලික ආයතන ඉදිරියෙන් එනකොට අපිට කැපිලා පේනවා ඒකේ වෙනස. ඒතර කැපිලා පේන වෙනස ඇති වෙන දෙකක් තියෙනවානේ. රජ්‍ය ආජ්‍ය ආයතන දෙන පෞද්ගලික ආයතන. මේ අතර පරතරයක් පේනවා. ඉතින් පරතරේ පේන්නේ නැති වෙන දෙකම එක ගන්නව නම් පරතරයක් පේන්නේ නැන්නේ දෙන්නම හොඳයි කියනවානේ. අපි gedara ගන්නකො. උසුළු උදාහරණයක් ගමු උතෙම. අනේ ලොකු පුතායි පොඩි පුතයා ගත්තාම මේ ලොකු පුතා ටිකක් හොඳයි පොඩි පුතේ මොකද මේ කට්ටියත් එක්ක රණ්ඩු කරන්න කියලා අහනවානේ. අයියා රණ්ඩු වෙන්නේ නැහැ කියලා. වෙනස ඒ වෙනස ඇති වෙන්නේ ඇයි? පෞද්ගලික ක්ෂේත්‍රය තමන්ට බඩ රාජකාරී ටිකක් පවර්ලා තියෙනවා
ඒගොල්ලෝ ගැන ඉවැලියුේෂන් එකේ ඉලක්කයක් තියෙනවා ඒ පිළිබඳ හරියට කළාද කියලා ඇගීමක් තියෙනවා වර්ෂාවසාර පසුවිපුරමක් කළ බලන ඔහු තමන් ලබන වැටුපට තමන්ට ගෙවන දෙන සාධාරණයක් කරනවාද කියලා රජය ඇතුළු වලට ගිය ගමන් කරන්නේ මගේ රැකියාව ස්ථිරයි කියන අඩිතාලමින් තමයි අඩිය තියන්නේ ඊළඟට මම දන්නවා මට ඊළඟට අවුරුදු 55 hari 8 hari වුණා මට පෙන්ෂන් එක ෂු. ඒ වෙනකම් මගේ රැකියාව ස්ථිරයි කියන පදනම අතන යන්නේ මම හැකියාව පෙන්නලා මගේ දක්ෂතාවය පෙන්නුවොත් තමයි මට රැඳී සිටින්නේ. මම වැඩ නොකරොත් මෙතනින් යන්න වෙයි. ඔව්. එතකොට හොඳ ගෙවීමකුත් කරනවා. ඉතින් මේකේදී මේක ක්‍රමවේදයේනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ක්‍රමවේදයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ රජ ආයතන විදියට දුවන් රජ ආයතන දර පෞද්ගල ආයතන දියුවොත් ඒක හරියන්නේ නැහැ. පෞද්ගල ආයතන රජ ආයතන දුවන්න පුළුවන්ද කියලා බලන්න. හොඳ දේවල් තියෙනවා රජ ආයතනට අරගෙන ඒ ක්‍රම අපි උසස්සි ඉන්ක්‍රිමන්ට් එකක් කියන්නේ යම්කිසි වැටුප් වර්ධකයක් දෙනවනම් පෞද්ගලික ආයතනවල මම කියන්නේ මේ 100% සාධාරණයි කියලා. නමුත් 90% 95% බොහොම සාධාරණයි. හරි ට්‍රාන්ස්පරන්ට්. ඒ කියන්නේ ඕන කෙනෙකුට දැක බලාගත හැකි විදිහට ඒක වෙනවා. ඒක වෙනම දෙපාර්ත් නමුත් රජයේ ආයතනවල සමහරට එකම වැටුප් තලේ වැඩි වෙනවා වෙන්න පුළුවන් වැඩ කළත් නැතත්. ඉතින් මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියන එක මම නිසාද මන් දන්නේ ජයවර්ධන මහත්තයෝ රාජ්‍ය ආයතනය තුල ඉන්න කෙනා රොබතුවාගේ විශ්‍රාම යනකන් ඉන්නවා. විශ්‍රාමයේ අන්න ඔන්න මෙන්න කොටත් අවුරුද්දක් දෙකක් පුළුවන් නම් ඉල්ලනවා. පෞද්ගලිකාංශය නෙමෙයි. අද ජයවර්ධන මහත්තයා ඒ කියන කම්පැනි හිටියානම් ලබන අවුරුද්දේ බී කියන කම්පැනි. ඊළඟ අවුරුද්දේ තවත් වැටුප් වර්ධක ලැබලා වරප්‍රසාද ලැබලා උසස් වීම් ලැබලා හොඳ වාහනයකුත් ලැබලා නිවසකුත් ලැබලා සී කියන ආයතන. අපිට මහත්තයෝ ඒක රජයේ ආයතනයක් කරන්න පුළුවන්. දෙපාර්තමේන්තු ගණනාවක් තියෙනවා. මේකේ ඉන්න දක්ෂයේ තව දෙපාර්තමේන්තු මේක රාජ්‍ය කියන එක කම්පැනියක් විදිහට අපි හිටියොත් දෙපාර්තමේන්තු සෑහෙන ගණනක් තියෙනවා. එතකොට මේකේ තියෙන දක්ෂය අතන ප්‍රොමෝෂන් එකට ගන්න පුළුවන්. මේ කියන්නේ අපිට ඒක එතන එක්කෙනෙක් යනකොට එතන ඉන්න එක්කෙනා නෙමෙයි අපි ඔක්කොටම සමස්තයට ඉල්ලන්න කියලා ලොකු ක්‍රමවේදයක් මේක සකස් කරන්න පුළුවන්. ඒකට සූදානම් ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ මානව සම්පත් ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ උපදේශක වීකේ ජයවර්ධන මහතා. අපේ අලුත් පරම්පරාවක් ඉන්නවා මම අර පෙරණි කට්ටියර නෙමෙයි මේ කතා කරන්නේ මොකද ඒගොල්ලෝ අධ්‍යක්ෂීම් තියෙන කලපුරුද්ද පළපුරුද්ද තියෙන ජේෂ්ඨත්වයේ තියෙන වැඩ හරියට කරපු සමහරවිට දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න අය තරුණ පරම්පරාවක් එකතු වෙලා ඉන්නවා ඒගොල්ලෝ ලක්ෂ 10ක් වෙන්න පුළුවන් මිලියනයක් වෙන්න පුළුවන් මිලියන 2ක් වෙන්න පුළුවන් අන්තර්ජාලයේ සැරිසරනවා අලුත් දේවල් හොයනවා ජොබ් එක තුලම තමන්ගේ විෂය තුලම රැඳී ඉන්නේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා මෙන්න මේ අයව කොහොමද වෙනස් කරන්නේ තව දුරටත් ඒ ජනගහනේ මිලියන 20ක් වෙනවා වසන්ත මහත්තයා 20 කියලා ටිකක් වැඩි ඕකෙන් තරුණ ජනගහනේ අපේ වෙනවා 4.4ක් විතර අපේ ඉන්නවා තරුණ 40ක් විතර ලක්ෂ 40ක් විතර මේ තරුණ ජනගහනේ ඉන්නවා ඒකෙන් 50.23 කාන්තා 50.23 කාන්තා පිරිමි 49.6ක් මේ මෑතක කරපු සංගණනය ඔබතුමාට දුක හිතේ මම දැන් මේක කිව්වහම ඒකෙන් අවුරුදු 17යි 18යි කියන්නේ තරුණ වයසට එබිකම් කරන්න තරුණ වයසට යන්නේ ඉන්න බොහොම ගැටවර වියේ ඉන්න නව යෞවනේ කණ්ඩායමක් ඉන්නවා මුතන ඉන්නවා 6,48,000ක් විතර ඔය 46,48,000 සාමාන්‍ය යමක්කමක් තියෙන දුප්පත්ම නෙමෙයි යමක් කරගන්න පුළුවන් හැකියාව තියෙන සහ අතිශය දුගී කියලා අපි කොටස් දෙකකට බෙදුවොත් 585,000ක් විතර ඉන්නේ යමක්කමක් කරගන්න හැකියාව තියෙන කට්ටිය. ඒ කියන්නේ දෙමාපියන්ට යමක්කමක් කරන්න ඉස්සරහට යන අතිශය දුගී ඉන්නවා 63,000ක් විතර. ඔබතුමා දන්නවද මේ 585,000න් O level A level අතර 177,000ක් පාසල් හරියනවා කියලා. 177,000ක් අවුරුද්දකට. අවුරුද්දක එක මේ 6,48,000න් අවුරුද්දකට ගත්තාම 177,000ක් විතර පාසල් තියෙනවා. අර 63,000න් කොච්චර වෙනවද කියලා දන්නවද? ඒකෙන් යනවා 48,800ක් විතර. මේ දෙකම එකතු කරනම 2,10,000යි. 132ක් වෙනවා අර 6,48,000යි. දැන් මොකද මේ කටරින් අධ්‍යාපනයේ අඩුයි? අපිට දැනුමක් දී ගන්න බෑ. කොහේ ක්‍රමවේදී ප්‍රශ්නයක් තියෙනවද? මේ කට්ටිය ඉස්කෝලේ තුර රඳවගෙන වෙන ක්‍රමවේදයකට හරි මේගොල්ලන්ට දැනුම දීලා තාක්ෂණිකව දැනුම දුන්නා දෙන්න ඕන. ඊළඟට හැම වර්ෂකම 10,000 අලුත් රැකියා ලංකාවේ බිහි කළ යුතුයි මේ වර්ධනය. අනිවාර්යෙන්ම ඔය විදියටම. ඒතර මේ අලුත් රැකියා අවස්ථා 10,000ක් කියනවා. කවුද මේක මේ විදියට ඇනලයිස් කරලා බලන්නේ? මේක ක්‍රම අපි ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. එතකොට රැකියා උත්පාදනය කරන පෞද්ගලිකාංශයේ රජයන් මොකක් හරි ක්‍රමවේදයක් අපිට තියෙනවා. දැන් මේ ළමයි මොකද කරන්නේ? ඉමීඩියට්ලි කරන්නේ. මම කාටවත් දොස් කියන්නේ නැහැ. මම අහගෙන ඉන්න ජනතාව වැරදිට ගන්න එපා. ත්‍රිවිල් එකක් ගන්න. ත්‍රිවිල් එක වැරදි නෑ. හැබැයි හයර් කරනවා කියන එක නෙමෙයි මේ තරුණ ළමයින්ට හැකියාව. ඒකෙන් ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න නම් ත්‍රිවිල් එක වැරදි නෑනේ. නමුත් අතෙන්ට ගිහිල්ලා කාලය කන්න පුරුදු වෙනවා.
මේ කාලයේ කැම තුල ලොකු ප්‍රශ්නයක් අපේ කට්ටියට තියෙනවා. ලංකාවට අන්න මානව සම්පත කියන ප්‍රශ්නය. ඉතින් මේ අපේ තියෙන තරුණම ජවය මේ විදිහට විනාශ වෙනකොට මේකට ක්‍රමවේදයක් අපි දැන් මේව අපි කතා කරන්නේ ඇහෙන තැනට ඇහෙන්න දැනෙන තැනට දැනෙන්න සහ හිතලා ඉවර හිතලා මම මේ 177000ට යන්නේ නැහැ යන්නේ නැහැ මම වෙනස් වෙනවා කියන්නේ අන්න එකයි අපිටත් අවශ්‍ය ඒ 77000 නැසලා මම වෙනස් ඉදිරිය හිතන්න ඕනේ හොඳයි දුරකතන ඇමතුමක් ආයිබන් ආයිබන් වසන්ත වාට්‍ය ආයිබන් මට පොඩි අදහසක් දක්වන්න තියෙනවා මේ ඔබතුමාගේ නමයි ගමයි කියන්න මම උපුල් ජයමුනි බලපිටියේ හොඳයි උපුල් මාත් නැ කතා කරන්න දැන් ඇත්තම කියනවා නම් සංකල්පයේ වශයෙන් වෙනසක් මේ රටේ ඇතුලේ වෙන්න ඕන හේතුව තමයි දසන්ත මාත්‍ය අපි බලලාගේ නැත්තේ මයිල් ටිකක් වැඩනම් අපි උට කියන රට බලලා තනකොළ ගහ උස නම් ගහ රට තනකොළ දෙල් ගෙඩියේ කට්ට පොඩ්ඩක් ලොකු තියෙන රට දෙල් සීරමේ රට එහෙම නැත්නම් ඉම්පෝටඩ් බඩු එකේ අර ලොකු කමක් නැහැ මහතෝ තනකොළ ගහ හොඳට වැවුනොත් ඒකත් රට තනකොළ ගහ රට තනකොළ ඔය රට පුවක් ගෙඩිය ලොකු නම් රට පුවක් මහතෝ පොඩි පුවක් අප සිංගල පුවක් මේ පොඩි හරකට කියන්නේ සිංගල හරක අර ලොකු ඒ රට හරක් මේක ඉන්නෙම රට හරක් ඉතින් මේ මේ අර ඔය ඒ පරාජිත ඒ අර මේ ඒ අර පරාදීන මානසිකත්වයේ යටත් ඉදවාදී මානසිකත්වයේ ඉස්සෙල්ලම නැති කරනවා පළවෙනි දේ මේ අපේ විද්‍යාත්තුමා කිව්වා වගේ මේ රසාවල් වලට අර කිව්ව සෝෂල් රෙකග්නිෂන් එක අපි හදන්න ඕනේ දැන් මේ පිරිමි ළමේ දිනිමක් ඇඳගෙන මට හරි සන්තෝෂයි මේ මහත්ය මේක මාධ්‍යෙන් මේ මේ ඉදිරිපත් කරනකොට මේ බහුතරයට අහගෙන ඉන්න ටී-ෂර්ට් එකක් ඇඳගෙන බොහොම ක්ලීන් එකට බොහොම පිරිසිදුවට දිනිමක් ඇඳලා සිරිප්පු දෙකක් දාලා කකුල් දෙක උඩ තියාගෙන ස්මාර්ට්ෆෝන් එකට ඇන ඇන ඉන්නවා ට්‍රීවිල් එක ඇතුලේ මේ කන්නේ කාගේ කාලයේද කාගේ වටිනා ශ්‍රමයද මේ මේ ඒ ශ්‍රමය හරිතනට ගෙනල්ලා නිෂ්පාදනයට කොහොමද යොදාගන්නේ එහෙම ඒ ඒ වගේ අපි හිතමුකෝ රාජ්‍යයක වැඩ කරන ටින්කරින් පේන්ට් වැඩ කරන කෙනෙකුට එහෙම නැත්නම් මේ කාර්මික වැඩ කරන කෙනෙකුට හරි සමාජ තත්ත්වයක් දෙන්න ඕන ඔය කියන විදිහට හොඳ ඇඳුමක් අඳගෙන ගියොත් ඉතින් වසන්ත මහත්තයෝ මේ මූණ දිහා බලන්නේ ඔය ඔබතුමාලා අපි මේ බුලත් ඉඩක් කාලා අතේ මජන් ටිකක් එක පාර යන සෙරෙප්පු දෙක නැතුව මොකෝ කොහෙද යන්නේ ඔහොම හන්නේ මේ මනුස්සෙ මේ ගෙදර වැඩකට යන්නේ යන ගමන් මේ උදැල්ලත් අරගෙන වක්කට බඳින්න යන්නේ ඒක හරි ඇදයි මේ සංකල්පයේ මේ වෙනස්කම තියෙන ඕන සමාජයේ බොහොම ස්තුති අනේ ඔබතුමත් එක්ක හුඟක් වෙලා කතා කරා ඒක හරි වටිනා අදහස් ටිකක් ජවදන මහත්ම මොන හරි එකතු කරනවා දෙකට බොහොම වටිනවා මං හිතන්නේ අපිට ඕනේ මේ අර සෝෂල් රෙකග්නිෂන් එක ඇඳුමේ නෙමෙයි ක්‍රියාවලියේ ඉන්දියාවේ මනුස්සය ජනාධිපති තුමේ කරම් බලන කවුරු හරි ඒගොල්ලන්ගේ ඒ ඒ ඒ දෙන ඒගොල්ලෝ දෙන ඉන්පුට් එකට ඒ රටට දෙන මෙව්වකට තමයි පිළිගන්නේ අපේ රටේ මේ පොඩි අවුලක් තියෙනවා එතුමා කියන දේ හරි අද මම හිතන්නේ බඩු බාසුන් නැ ගත්තත් මේසන් බාසුන් නැ ගත්තත් අද නෑනේ ඒ මාසයාගේ තියෙන ස්කිල් එක අපිට ගන්න පුළුවන්ද අපිට මෙහෙම කියන්න ලේසි මොකද අරක කොච්චර අමාරුවෙන් හම්බයක් ඒකට දෙන්න ඕනේ වටිනාකම මාර පිළිගැනීමක් තියෙන්න ඕනේ ඒක ඇත්ත හොඳයි අපේ නිලන්තු විමලසේන සෞරදේ අපේ සුන්දර මාධ්‍යවේදී අයිබන් අයිබන් වසන්ත අයියේ මේ මට මේ පොඩි කාරණයක් කියන්න විතරයි වසන්ත අයියම ගත්තේ මොකද මේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කතා කරපු නිසා මේ රාජ්‍ය සේවකයන්ගේ මම දකින දේ තමයි මානව සම්පත ඉතාම හොඳ සම්පතක් හොඳම සම්පත රාජ්‍ය සේවයට ගන්නවා නමුත් දැන් සරල උදාහරණයක් ගත්තොත් රාජ්‍ය සේවය සහ පුද්ගලික මට්ටමේ එකම මට්ටමේ සේවය එකම විදිහට සිදු කරන දෙන්නෙකුගේ අර අපි කියව අනිත් පැත්තෙන් මේ වැටුප කියන කාරණය සරලව කිව්වොත් අපේ වචනයෙන් කිව්වොත් වැටුප සහ දීමන ඊළඟට වාහන දීමන මේ වගේවා මේ සංසන්දනය කරනකොට ඒක හරියට අහසයි පොළොවයි නෙවෙයි අහසයි මරියානාගාදී වගේ ලොකු පරතරයක් වෙනවා එතකොට අන්නේ ඒ ඒ පරතරයේ ඉන්න රසන්තය අපිට පොඩි ගැටලුවක් තියෙනවා විශේෂයෙන් රාජ්‍ය සේවකයන් අපි ඒගොල්ලන්ව කොහොමද මොටිවේට් කරන්නේ ඊළඟට උඩින් තියෙන සමහර නීතිපද්ධති සහ ඒ කියන්නේ ඒ ගතානුගතික නීතිපද්ධතිත් එක්ක මේ මානව සම්පත හිර වෙනවා තැනක ඒ නිසා රාජ්‍ය සේවය අතහැර යෑමේ ලොකු ප්‍රවණතාවක් දැන් තියෙනවා විශේෂයෙන්ම අර මානව සම්පත එතකොට ඒකට හේතුව ඔය කියන අර එක පැත්තකින් මානව සම්පත හරි හදන්න පුළුවන් හැදෙනවා ඔබ කියන එකත් හරි නමුත් අර අනිත් පැත්තෙන් එයාට ලැබෙන ප්‍රතිලාභය කියන කාරණේ ප්‍රධාන වෙන්නේ නැද්ද කියන එකයි මට තිබුණ ගැටලුව හොඳයි නිලන්තගේ ප්‍රශ්නට අපි උත්තරයක් දෙමු ඔව් ඇත්තටම ඒකත් ඒ කියන අර්ථ දැක්වීමත් හරි අපි ඒක තමයි මම කියන්නේ මේ ක්‍රමවේදයෙන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි රාජ්‍යයකටත් ඇයි මේ ක්‍රමවේදෙ ගේන්න බැරි මේ එකම රටේ එකම ජන මිනිසයා තාත්තා පෞද්ගලිකංශය අම්මා රජයංශය ඉන්න පුළුවන් ගුරුවරියක් හැටියට කරන්නේත් එකම වෘත්තයේ එකම රැකියාව
මම කියන්නේ ක්‍රමවේදයක් ගේන්න. රැකියාවට තමන් කරන සේවයට සරලන වැටුපක් ඒ කරන කැපවීමට ඉන්සෙන්ටිව් එක පඩිය නෙමෙයි. යම් කිසි දිරිදී මනාව ක්‍රමවේදයක් හදන්න ඕනේ. බොහොම ට්‍රාන්ස්පරන් කාටත් පිළිගත හැකි නේද? අරතක පිළිගැනීම සහ සේවය ගැනීම. සේවය ගැනීම. දැන් හරියට තියෙනවා. ඒක වැඩි ගොඩක් වැඩගත්. හොඳයි විනාඩි 10යි අපිට තියෙන්නේ. මම ලංකාවේ නායකයෙකු උදාහරණයකට ගන්නෙ නෑ. මේ රට ගොඩනගන්න කැපවෙච්ච සුවිශේෂී නායකයෝ ඒ යුගවල බිහි වුණා. බිහි වුණා. අදත් ඉන්නවා හෙටත් බිහි වේවි. එක පුද්ගල චරිතයක් ගත්තොත් හුවස්මතු කරා කියලා එක දේශපාලනිකව හිතන්න පුළුවන්. මං ගන්නම් ලී ක්වාන් යූ කියන චරිතය. ලී කොහොමද සිංගප්පූරුව හැදුවේ? මම ඔබතුමා මන් දන්නේ කොහොම හිතලා මගේ මේ ප්‍රශ්නේ අහුවද කියලා මට අත්‍තරම කතා කරන්න ඕන වෙච්ච කාරණයක් තමයි ඔබතුමා කිව්වේ. 1948 ගන්නකොට වසන්ත මහත්තයා සිංගප්පූරුව ඒක පුද්ගල ආදායම අප්‍රිකාවේ ගානාවට සමානයි. මේක මේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන අන්තර්ජාල පත්තකන කට්ටිය මේක ගියා මේ ළඟදි මේ විස්තරය. මේක හදපු හැටි එතන ඉඳලා හිටපු මිනිස්සෙක් කතා කරලා කියනවා. ඒ රටේ තිබුණා මිනිස්සු ගහගත්තා. ඒ මිනිස්සු අතර තිබුණා ප්‍රශ්න. ඒ මිනිස්සුට දුප්පත්කම සෑහෙන්න තිබුණා. ඒ මිනිස්සු හිතුවේ එදා ලංකාව වගේ කරන්න ඕන කියලා. ඒක අපි කවුරුත් දන්න දේ. සිංගප්පූරු දියුණුවේ කාරණා තුනකි. අපි ඔක ඉංග්‍රීසියෙන් කියනවා MPH. 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 MQA meritocracy. Meritocracy කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම තමයි හැකියාව තියෙන පුද්ගලයාට දැනුම තියෙන පුද්ගලයාට ඒ තැන දෙන්න එතුමගෙන් ඒ වැඩේ ගන්න. ඇඳුරුම්කමට ඡන්ද ක්‍රමයකට බලයට නෙමෙයි හැකියාව තියෙන පුද්ගලයා ඒ පුටුවේ තියන්න තියලා දෙන්න. ඔබතුමා දන්නවා හැකියාව තියෙන කට්ටිය තමයි ලී ක්වාන් යූ මහත්මයා සහ එතුමගේ වටේ හිටි. ඊළඟට P pragmatism. ප්‍රජාතන්ත්‍රවාදයේද ලිබරල් වාදයේද ඒකාධිපති පාලනය වඩන්නේ කරන්න තියෙන වෙනස කරන්න. ප්‍රැග්මැටිසම් බලලා මැටියෙන් උනත් කමන්නේ මී අල්ලන්න ඕන. ඒක තමයි දෙවනි ඒගොල්ලන්ගේ සංකල්පය. ඔව්. තුන්වෙනි සංකල්පය ඔබටත් මටත් දුක හිතෙන ඔනස්ටි අවංකකම්. මේ තුන එකතු කළා සිංගප්පූරුවද ලෝකේ කාටවත් අල්ලන්න බෑ. අපේ ලංකාවෙන් අඩකටත් අඩු රටක්. රටේ ආදායම වැඩි ලැබපු ලාභය ජනතාව අතර බෙදලා දුන්නා. රටක තමන් අපේ බලන්න අයවැය වාර්තාවේ පරතරය එහි අයවැය වාර්තාව ඉදිරිපත් කළ වැඩි ජනතාව අතර බෙදලා දුන්නා. MPH meritocracy අපේ රටේ නැහැ. pragmatism අපේ රටේ නැහැ. honesty අපේ රටේ නැහැ. ඔය තුන හදන්න. හැකියාව තියෙන පුද්ගලයාට ඒ තැන දෙන්න වෙනස කරන්න එමුණට ධෛර්යය දෙන්න. එක එක අදහස් වල එල්බ ගන්න නැතුව හරි දේ කරන්න ඒ වෙලාවේ ඒක හරිනම් ඒ දේට තැන දෙන්න අපි ඔනස්ට්‍රා අවංක වෙන්න කරන රාජකාරියට මං හිතන්නේ මේ රට වෙනස් කරන්න මා කාලයක් අවශ්‍ය වෙනවා. හොඳයි. අවසන් විනාඩි 5 මං කතා කරන්නේ අර මම කිව්වා ડોක්ටර් ජෝන් හිබින්ස් ගැන. ડોක්ටර් ජෝන් කියනවා පුද්ගලයෝ ඉන්නවා ආකාර දෙකක්. හරි සාම්ප්‍රදායිකෝ හේ ඕලාරිකෝ හිත හිත ඉන්නවා. සමහර අය වෙනමේ වෙනසක් කරන්න ඕනේ. නිදහස්ව හිතනවා. සමහරට ගෙදරින් තරහ වෙලා එනවා. දැන් ඔය හොඳ සුප්‍රකට චරිත ගැන කියනකොට ජවදන මහත්තයා ඔබතුමා කියුවා ශ්‍රේෂ්ඨ චරිත කතා කියවන්න කියලා. ඔව්. අකීකරු වැඩ කරලා ඇවිල්ලා තියෙන ඉතින්ට. ගෙදරින් තරහ වෙලා එනවා ඇඳුම් බෑග් එකේ ඉතර ෂර්ට් එකේ ඉතර මම ඔය කියවලා තියෙන ස්වයං ලිඛිත ස්වයං කතිත චරිත අපදානවල කියවලා තියෙනවා. මේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ප්‍රකට මහා ව්‍යාපාරිකෝ රුපියල් 100ක් අරගෙන තරහ වෙලා එනවා. අද ඒගොල්ලෝ මහා දෙවන්තියෝ සමාගම් සමූහයක අධිපතිවරු අද සමහර ජීවතුන් අතරත් නැහැ. එතකොට මේ නිදහස් මතවාදයෙන් හරි හෝ වැරදි හෝ මම යන්න ඕන වෙනස් වෙන්න ඕන එහෙම වෙන්න බෑ මම මොනවා හරි කරනවා කියලා වෙනස් වෙලා එනවා. තව අය ඉන්න අවස්ථාවක් තියෙනවා හැබැයි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න බයයි. ඒකන අත්දැකීමක් නැහැ. ලෝන් එකක් ගන්න ගියාම ප්‍රශ්න ගොඩක් දැන්නම් දෙනවා ටිකක් ලෝන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් හරහා. කොහොමද මේ ආරම්භය ගන්න? කොහොමද ශක්තිය ගන්න? මම ඔකටත් කාලේ වේලාව අඩු නිසා ඔව් මේක අපේ විනාඩි 3ක වගේ උත්තරයක් උදාර දුන්නේ ඔව් අඩුම වේලාවකින් පැහැදිලි කරන්න මේක මගේ සියලු පුහුණුවන් වල කියන දෙයක් හැම මාධ්‍යෙම මම කිව්වා අපි පිළිබඳව ඉංග්‍රීසියෙන් මහා ලොකු කාර්යයක් කරනවා මේ සොට් ඇනලිසිස් කියලා පැත්තකට දාන්න අපේ ක්‍රමයට කියන ශදුවතක් කරන්න ශදුව යන වසන්ත මාත්‍ය අපේ තියෙන ශක්තිය මොනවද කියලා අඳුරගන්න අපේ තියෙන දුර්වලතාවය අඳුරගන්න අපිට තියෙන ඔපචුනිටි එක කියන්නේ අපිට තියෙන අවස්ථාවන් අපි අඳුරගන්න අපිට තියෙන තර්ජන අඳුරගන්න මට ව්‍යාපාරයක් කරන්න මේ පුංචි තරම් ළමයි පැත්තකට යන්න පැන්සලක් ගන්න
ඕනම කෙනෙක් ඔබතුමත් ගන්න මමත් ගන්න අපි අරගෙන ගිහලා අපිට මේ කරන්න තියෙන රාජකරණ තියෙන වැඩේ මොකද්ද අපේ අපිට කරන්න ඕනේ දේ සටහන් කරන්න එතෙන්ට යන්න මට දැන් තියෙන ශක්තිය මොකද්ද පළවෙනි දේ මට ඕමනාව තියෙනවා මට මේ මේවා දේවල් මට උදව් තියෙනවා ශක්තියන් ටික ලිව්වා හැබැයි මගේ මෙතෙන්ට යන්න තියෙන දුර්වලතාවයන් ටික මොකද්ද ඒ දුර්වලතාවේ ඇයි ලියන්නේ මම දැන් මේක මග හරව ගන්නවා දුර්වලතාවේ ලිව්වා ඒක මග හරවන්න වැඩපිළිවෙලක් තමන්ම සකස් කරලා ඊට පස්සේ අවස්ථාවක් මට මේ වැඩේ කරන්න වටපිටින් සමාජයේ හැමතැනම මට ගන්න පුළුවන් ඔපචුනිටීස් මේකට ඇදලා මොනවද කියලා ගත්තා ඇති වෙන පුළුවන් තර්ජන ටික පොඩ්ඩක් ඇනලයිස් කරලා කොලේකට දාලා අපි හරියට බැලුවොත් අපිට ඕනෑම පාරක් කපා ගන්න පුළුවන් කැලේක ඔබතුමා තනි වුණා කියනවා අපි ඉස්සෙල්ලා බලන්නේ එලියක් කොහෙද වැටෙන්නේ කියලා ඊට පස්සේ බලනවා එලියත් එක්ක එතෙන්ට යන්නේ කොහොමද කියලා ගහකට නැකලා යන විදිය බලනවා නැත්නම් ජල ධාරාවත් එක්ක අපි කැලේ ඇවිදගෙන කියලා කොහේ හරි යන ජල ධාරාව ඉවර වෙනවනේ වැටෙලා ඉතින් මේක හොයාගන්න පොඩි අධ්‍යාපනික හරි පොඩි දේශනාවකින් හරි මේගොල්ලන්ට කියලා දුන්නොත් මේ ප්‍රායෝගිකත්වයේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් අපේ රටේ මේ හැකියාව තියෙනවා පුදුම ශක්තියක් තියෙන මිනිස්සු අපිට ඉන්න පැහැදිලිව හරි දක්ෂ මාර දක්ෂයෝ ඉන්නවා මාර මාර කොන්ෆිඩන්ස් එකක් තියෙනවා අවසනාවට මේගොල්ලන්ට පොඩි self start වෙන්න අඩුවක් තියෙන නිසා අපි පොඩ්ඩක් හදලා පොඩි පොඩි start එකක් අරන් දුන්නොත් මේගොල්ලෝ යන්න දොර වැඩි ඉතාලම පැහැදිලි මොකද මේ රට දැවැන්ත රාජ්‍යයක් නොවුනට මහා විශාල මේ භූමි ප්‍රමාණයක් නොතිබුණාට අපි කවදාකවත් මේක කොදෙව්වක් දූපතක් මේ අපේ රට පුංචි රටක් එහෙම හිතන්න හොඳ නැහැ අර ඔබතුමා කිව්වාගේ මාර දක්ෂයෝ ටිකක් සහ පුදුමාකාර සම්පත්තෝගයක් රටේ තියෙනවා අනිවාර්ය හැකියාව උපරිමයි අර ආරම්භයේ තමයි නැත්තේ මොකද ඔය මං කියවලා තියෙනවා ඒ වගේම වසන්තම ආරම්භ කලාව වගේ මේක ඉස්සරහට අරයි යන්න ඒක පොඩ්ඩක් අරගෙන යන්න පොඩ්ඩක් අපි ඒක ඇති කරන්න ඕන මුල් කාලේ තමයි ටිකක් අමාරුනේ ඔව් මුල් කාලේ හරි අමාරුයි දැන් ඕන කෙනෙක් කියනවනේ මට මේක හදන්න තමයි පළවෙනි 100 හොයලා සියය උදල පළවෙනි ලක්ෂේ හොයන්න තමයි අමාරු වුනේ. ඊට පස්සේ මං දිගටම ආවද මගේ මෙච්චර පිරිසක් ඉන්නවා වැඩ කරන. පොඩ්ඩක් කරකෝල දුන්නොත් ඒක අපි ක්‍රමවේදයකින් අධ්‍යාපනයෙන් කරන්න ඕනේ. විෂය මාලාවට ඇතුළත් කරන ඕනේ. ස්වයංව නැගී සිටින්න Tamanට ශක්තියක් වෙන පුද්ගල සංවර්ධන ඇති කරන විෂය ධාරාවක් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ එන්න ඕනේ. අධ්‍යාපනයේට එන්න ඕනේ. පුංචි කාලේ ඉඳලා ළමයාගේ ඔළුවට මේක දීලා දීලා විෂය ධාරාවකට ඉගෙනනොත් ළමයා හිතන්න පටන් ගන්නවා 6 වසර ඉඳලා. මානව සම්පත් ව්‍යාපාර සංවර්ධන කළමනා කරන උපදේශක වීකේ ජවර්ධන මහතාට ස්තුති අපි නැවත වැඩසටහනකදී හමුයමු ඉතින් කායි බුවන් කියනවා වැඩසටහනේ අධීක්ෂණය වෙළඳසෝ පාලක චාන්දිනි සිල්වා මම වසන්ත රෝහණ නිෂ්පාදන සහ නලින් පෙරලගෙන් අපි පොකුණු විට සිරිසේන සහෘදයාටත් මම ස්තුතිවන්ත වෙනවා මොකද එතුමා තමයි මට කිව්වේ ඔබ ගැන මේ මෙන්න මෙහෙම හරි විශ්වවිද්‍යාල මට්ටමින් ආයතන මට්ටමින් රටට විශාල මෙහෙවරක් සත පහක් නොගෙන කරනවා මොකද එතුමාට ඒ පරිසරය එතුමා වෘත්තීය මේ වශයෙන් හදාගෙන තියෙනවා අනිවාර්යයෙන් ඉතින් එහෙමයි හොයාගන්න හරි අමාරුයි මමත් ඉල්ලන්නේ අපේ රටේ අපි කවදා හරි මෙහෙම මෙහෙම ගිහිල්ලා අපි ජීවත්ව හිටියොත් අපිත් කවදා හරි අනාගතේ පුටුවක් ළඟ පුටුවක වාඩි වෙලා සීනි නැති තේ කහට එකක් බොන්නේ මොකද ලෙඩනේ එතකොට කල්පනා කරනවා කරපු දේවල් මොනවද ඇත්තටම මේ ජීවිතේ අපි මොනවද කරේ මිනිස්සුන්ට ඊරකරාද වෛර කරාද එන තැන් අහිමි කළා දැම්මද හොරකම් කෙරුවද කේලම් කිව්වද රටට වැඩ කරාද හැකි දෙයක් කරාද මේ ඔක්කොම අන්තිම ජවර්ධන මහත්තයෝ සිතුවිල්ලක් එනවා එක්ක සතුටක් නැත්තම් ඇහැට කඳුලක් එනවා අයියෝ මම මේ ටිකනි මේ රටට කරේ කියන එක අනේ එහෙම නොවී හොඳට ජීවත් වෙන්න පුළුවන් ඔබතුමාගෙන් මම මේ ඉල්ලන්නේ මේ මෙහෙවර තව තවත් රටට කරන්න ආයතනික මට්ටමින් ජනමාධ්‍යයෙන් පෑනින් කටින් මේ මෙහෙවර කරන්න එක ලොකු දෙයක් අපේ රට ගොඩනගා ගන්නට බොහොම ස්තුතියි ඔබතුමා වගේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සමග අද දිනේ මේ වැඩසටහන කරන්න ලැබී මම වාසනාවක් කොට සලකනවා ඔබතුමා දුන්න ඒ කරේජ් එක බොහොම ආකාරයෙන් පිළිගන්නවා අපි නැවත දවසක හම්බෙමු රටට යමක් කියන්න පුළුවන් නම් මේ රට අපි ඉපදුන රට මැරෙන්නේ මේකේ මේක ගොඩ ගන්න ඕනේ හොඳයි අපි එතෙක්
සුබ ගමන් ඔබට ප්‍රාර්ථනා කරනවා. Rose kusuma pipi.